හුස්මගන්නා කොණ්ඩෙට ආදරයෙන් සලකන්න. ඈත අතීතයේ ඉඳන්ම පොදුවේ කාන්තාවන්ගේ හිසකෙස්වලට උපමා කළේ කිතුල් රැහන්. අතීතයේ ස්වභාවික වට්ටෝරු පමණක් භාවිතා කළ කාන්තාවන්ගේ හිසකෙස් කිතුල් රැහන්වලට උපමා කිරීම අතාත්වික වුණේ නැහැ. නමුත් වර්තමානයේ එවැනි කෙස් කලඹක් අප දකින්නේ බොහොම කලාතුරකින්. මොන විදියේ කොණ්ඩයක් තිබුණත් තියෙන කොණ්ඩේ රැකගන්න කාන්තා පිරිමි දෙපාර්ශවයටම වැදගත් කරුණු ටිකක් තියෙනවා. පෝෂදායී ආහාර වේලා පවත්වාගෙන යෑම. ඔබ විශ්වාස කළත් නොකළත් ඔබේ හිසකෙස්වල පෙනුමට වර්ධනයට මූලික වශයෙන් ඔබ ආහාරයට ගන්නා දේවල් බලපානවා. ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න හිසකෙස් නිර්මාණය සඳහා හිසකෙස් මුල්වලට නිසි පෝෂණය ඕන. විවිධ ආලේපන ප්‍රතිමගින් හිසකෙස් වර්ධනය කරගත හැකි වුවත් පෝෂණයේ ප්‍රධාන ප්‍රභවය පැමිණෙන්නේ හිස් කබල ඇතුළින්. ඒ නිසා හිසකෙස් නිරෝගීව තබා ගැනීමට ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ සෞඛ්‍ය සම්පන්න මේද සහිත ආහාර වේලක් අනුභව කිරීම වැදගත්. සෑම විටම කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න. මෙය හිසකෙස් සඳහා ඇති වඩාත් වැදගත් රූපලාවන්‍ය ඉඟියක්. හිසකෙස් ෂැම්පු කිරීමෙන් පසු සෑම විටම කන්ඩිෂනර් ගල්වා පනාවකින් හොඳින් පීරීමට සැලකිලිමත් වෙන්න. එමගින් හිසකෙස් දිරිසන ස්වභාවයක් ගන්නවා විතරක් නෙවෙයි හිසකෙස් වඩාත් නම්‍යශීලී වෙනවා. ඒ වගේම හිසකෙස් කැඩී යාමේ අවදානම අඩු වෙනවා වගේම හිසකෙස්වල සමස්ත පෙනුම වැඩි කරනවා. හෙයාර් ඩයි භාවිතා කිරීම පරිස්සමෙන්. නිතිපතා ඔබගේ හිසකෙස් ඩයි කරන්නේ නම් කිසිසේත්ම හිසකෙස් මුල්වල ආලේප නොකළ යුතුයි. හෙයාර් ඩයි ඔබට දර්ශනීය පෙනුමක් ලබා දුන්නත් හිසකෙස්වලට ඉතා හානිකරයි. හිසකෙස් ඩයි කිරීමට අවශ්‍ය නම් මුල් ස්පර්ශ නොකර හිසකෙස්වල ඉතිරි කොටසේ වර්ණ ගැනීම කරන්න ඕන. හිසකේ සත්කාරයට තෙල් ඇතුළත් කරගන්න. හිසකෙස්වල පවතින ගැටළු රාශියකට පිරිතුරු සපයන්න හොඳ තෙල් වර්ගයකට පුළුවන්. හිසකෙස්වල තෙතමනය රැකගන්න, පහසුවෙන් කැඩී නොයන ලෙස හිසකෙස් ශක්තිමත් කරගන්න, ඝන කෙස් කලමක් ලබා ගන්න ඕනෑම තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. පොල් තෙල්, ඔලිව් තෙල්, තල තෙල්, හන තෙල්, මිදි තෙල්, ආමන්ඩ් තෙල් සුදුසුයි. හිස පීරීමත් පරිස්සමෙන්. අතීතයේ කාන්තාවකගෙන් ඇහුවොත් ලස්සන කොණ්ඩෙකට මොනවද කරන්න ඕන කියලා ඇය අනිවාර්යයෙන්ම කියන්නේ නිදාගන්න කලින් සියවතාවක් කොණ්ඩෙ පීරන්න කියලා. අතීතයේ මේක ඉතා ජනප්‍රිය සත්කාරයක් වුණා වගේම බොහෝ කාන්තාවන් ඒ විශ්වාස කළා. නමුත් ඔබගේ හිසකෙස් වියලි හෝ රැලි සහිත නම් නිතර නිතර පීරීම සහ ඇදීම හිසකෙස් දුර්වල කරන්න පුළුවන්. ඒ වගේම ඒවා කැඩී යාමටත් හේතු වෙනවා. ඒ නිසා හිස පීරිය යුත්තේ දිනකට තුන් වතාවක් පමණයි. සෑම විටම හිසකෙස් ස්වභාවිකව වියලෙන්නට හරින්න. මේ කාලයත් සමග හිසකෙස් වලට ඇදහිය නොහැකි ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයක්. නෑමෙන් පසුව සෑම අවස්ථාවකම හිසකෙස් ස්වභාවිකව වාතයේ වියලීමට ඉඩ දෙන්න. ස්වයංක්‍රීයව වියලණියක් මගින් හිසකෙස් වියලුනොත් හිස් කබල වියලෙනවා. ඒ වගේම හිසකෙස් ගැට හැදෙනවා. හොඳම සහ වැදගත්ම උපදෙස. ඔබට කොපමණ ප්‍රමාණයක කොණ්ඩයක් තිබුණත් මෘදු මොලක් ආදරයෙන් වගේම සැලකිල්ලෙන් ඔබේ හිසකෙස් හසුරවන්න. කොයි මොහොතකවත් කෙස් ගස් අදින්න එපා. ඒවාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න. ස්වභාවික නිෂ්පාදනවලින් හිසකෙස් පෝෂණය කරන්න. කොණ්ඩට ආදරය කරන එක අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඔබ ඔබේ කොණ්ඩයට යම් ආදරයක් දක්වනවා නම් හිසකෙස් ඔබට අවශ්‍ය ආකාරයටම කීකරු ඉදී.